सलाई है गुम कंदुलू एसगिन देरी दुम नु तेरिन कवियक वागे मत जीविते मम पहुगे दवसक पुस्तकालट गिया एदा पुस्तकाले तिबुनु निहंड बव तामत ए विधियटम तियनो नेत्ते अपि देन्ना वितरय मट मतकाय मम पुस्तकाले इसरा तिबुनु पत्तर लैल्ले तिबुनु दिनपता पत्तर सेरम कियवनवा ओया एनका समार वेलावल वलट कियवन्न देयक इतिरुने नेति वुनाम लुहुडु दन्वीम पवा कियपु अवस्थावन तिबुना ඔයා ඉතින් කොහොමත් පොත්ගුල්ලෙක් නේ පොතක් දැක්කම සමහර වෙලාවල් වලදී මාවත් අමතක වෙනවා අද ඔයාට එහෙම හිතෙනවා ඇති යාලුවි දෙවටේදා කී කතා සා ආලුවි හඬුවා සදා මාරුතේ एक नेमी वाट मतकद पावलो कोयोगे पियेद्रा गंगबड़ हिंद मम वेलपुनिम कीन पोत समायट वागे पोत्रा के तेति मंग ए पोत आयत कीवनो दंग उया हितने वेति उया ए पोत कोहेद तीब्बे कीन ए पोत कीवद्दी मट अपे अतीते नुमे कीगे मतकेन आयत वाट मतक तीन ये पुते एक तनक तीन मम आदर क्विन्वेन नोटिना तर प्रमाण विधवलाती नोट मत ईटे अटीन तिबुन दे हेम आदर एक हिते किसी ममना तामत अपे अतीते इंद हिट हरी वब्बे मतक्वेन वब्बे इडक्तियन බරිද ආයෙත් එකම එක වතාවක් හරි හමු වෙලා හිනා වෙලා වෙන් වෙලා යන්න ආයෙම ආදරේ अतर उदाकल करुणा दयाव अतर उदाकल चिंतन सुवाय केनी अदरे कियानी देन देयक कन्न देयक नेवी ई हेंगीम मिनिसुनगे जीवित वलट दैडी बलपैमा कल हेकी इताम बरपतल देयक आदरे नत्तन जीवितयक नह वसंत समयिक समन्लतावित पोपी देन सुदाट सुदे समन पियली मात गिमन निवन्ने समन पियली मात गिमन निवन्ने वरे कदी सितट नगे मम ओया मुलिम्म देख्के पुस्तकाले कियवीम शालावे नम नोदन्न දැකලා පුරුදු නැති යුවතියක් පුස්තකාලේ තිබුණු ලොකු පොතක් අරගෙන ඒ පොතේ පිටු පෙරලමින් ඒකට මූණ ඔබාගෙන ඒක කියවමින් හිටියා මම මගේ හිත පළමු ආදරෙන් පුරවලා
एके नन्नादुनन युवती लंग तीला पुस्तकाले केवीम चालाविंग एलियट गया मटा केल्लेक बोरलिक कमांतु बोरलिक कमा क्या ने में जेसुस वाहन से के पड़ी बोरलिक कमा मटा कारे इल लगाने के लिए तबे एक 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 दुन्ने वैडी हितवत कम है तीन हाँ वांग हितान ने इतना पड़ी यह में पड़ी विचिकित चावत थी बुना अबे इमे एक आदर्य दिखिए नहीं कनान दाने ने है अमुत कैमेट्टा थी बुना मैं का दुन्ना टे ये बोरलिक कम दुन्ना टे तीन कैमेट्टे मार टे यह में आदर्य कुत इतना तीन पैती මම හිතන හැටියට අවුරුදු 12 දී පමණ තමයි එවැනි ප්‍රේමණීය හැඟීමක් මුලින්ම හිතට දැනුනේ. ඇත්තටම ඒක එකතකින් ප්‍රේමය කියන වචනය හඳුන්වන්නත් බැහැ. මොකද ඒක කිසියම් ආකාරයක ආකර්ෂණයක් කියන්න පුළුවන්. ආදරේ නම් දැනුණා ඉතින් ඉස්කෝලේ යන කාලේ වගේ දැනුණා ඉස්කෝලේ යන කාලේ. ඒ වුණත් ඉතින් ආදරයක් කරා ඒ කියන්නේ කරන්න තරම්ම මේ ඇත්තටම मगर दाबी एक ने सेल्लांग करना आरोम ने करना अरे अरे आदरी एक ने धनुना तो एक ही यार ये एक ने उन्हें दो पागे माँ उन्हें नहीं है भाई एक ने एक सेल्ला मट मत हमारे गोड़ा कुम्या इतने दिल दी මං ගෙදර යන බස් එකට නැගලා බස් එකේ අන්තිම සීට් එකේ කොනේම තිබුණු පෙම් මුල්ලේ තනියම වාඩි වුණා ඊට පස්සේ අතේ තිබුණු නෝට් පොතේ මෙච්චර කාලයක් මගේ හිතේ පෙනෙමින් නොපෙනෙමින් තිබුණු ඒ රූපයට එදා දවසේ පුස්තකාලයේ දැකපු ඒ යුවතියගේ රූපේ සමාන කරලා බෝල් පොයින්ට් පෑනින් ඒ රූපේ අඳින්න ගත්තා මගේ ඇඳේ ඔයාගේ රූපෙමද කියලා කියන්න මට බෑ ඒත් මං හිතන්නේ මට ඇඳුනේ ඔයාගේ රූපෙ මෙහෙමයි ඒකේ තිබුණේ මේ ගැමි මූණක් තියෙන කොණ්ඩේ දිගට තියෙන මේ තාමත්ම මට සිලිටුවට කතා කරන ආදරය දැඩි ලෙස තියෙන කෙනෙක් ගැන තමයි හිතේ මේ ඇඳිලා තිබුණේ. ඉතින් ඒක ඉතින් හැමෝටම මේ ඇති වෙනවා ඉතින් තමන්ට සාපේක්ෂව තමයි ඒක හැදෙන්නේ. ඉතින් එහෙම එකක් ගැන හිත හිත හිටියා. එහෙම කෙනෙක් ගැන අනේ කොතනක හොහිනි උන් නිදානෝ නිදාමෙන් බලා අවසර සොයා කල් දැන් වෙලා අතරේ සලයි යෞවන ප්‍රේමය කියන දේ මුල් කරගෙන නම් ඉතින් ඇත්තටම අපිට මුලින්ම අපි ආකර්ෂණය වෙන්නේ බොහොම කඩවසම් පැහැපත් ඒ වගේම පෞර්ෂයක් හෙබි කියන දේට තමයි මූලිකව අවධානය යොමු වෙන්නේ. නමුත් අපේ කාලෙන් කාලයට ජීවන අත්දැකීම් එක එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ අතීතය සහ වර්තමානයේ බැලුවත් අද මම ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ එහෙම තැනක කියලා මට හිතෙනවා. නෑ ඒ කියන්නේ රූපයකට මේ එහෙම ආදරය කරන්න බලාපොරොත්තු තිබ්බේ නෑ මගේ තිබ්බ මට ඒ කියන්නේ අපි ඒ දවස් පොඩි කාලේ ඉඳන්ම කලාවට සම්බන්ධයි අපි අපේ ගෙදර ඒ කියන්නේ සංගීත භාණ්ඩයක් තිබ්බා ඉතින් මම බලාපොරොත්තු උනේ මේ හුඟක් මට
मगे कला जीवित संबंध विला मगे कला जीवित वेडकटी इसराट वेडी दून कर पुलवांग किने लबुनो हुंदाय केला तमाय हितु තියෙන සතුට දරා ගන්න බැරි නිසා මම යාළුවෙක් මුණ ගැහිලා ඔයාගෙන ලොකු හීනයක් මැව්වා. ඒ හීනේ ඉවර වෙනකම්ම අහගෙන හිටපු මගේ යාළුවා අන්තිමේට මගෙන් අහනවා දැන් ඔය කියන තරම්ම ලස්සන කෙල්ල උඹව පෙම්වතා විදියට බාර ගන්න කැමති වුණාද කියලා. ඒ වෙලාවේ මම මගේම හීනේ ඇතුලේ හිර වුණා. නෑ මෙහෙමත් තියෙන දැන් අපි අර මේ සාහිත්‍යයත් එක්ක නාට්‍යයත් එක්ක එහෙම ගත කරන්න පටන් ගත්තට පස්සේ මේ ගොඩක් මේ ක්ෂේත්‍රයට කලා ක්ෂේත්‍රයට නැඹුරු වුණාට පස්සේ හීන කියන දේවල් පිළිබඳව මහ ලොකුවට තිබුණේ මොකද කලාකරුවන් හීනවලට කැමති වගේම නිර්මාණාත්මක පැත්තේ හීනවලට තමයි වැඩිපුරම හිත යොමු කරලා තිබුණේ. ඉතින් මේ ආදරය සම්බන්ධෙනුත් හීන නොතිබුණා නෙමෙයි. හීන තිබුණා. අඳුරු ලලා සිංකඩ ගල වැස් पाटाई दे दुन्ने तेमी तेमी आदर मधु वैसे दिए दे देना अद अनवादे मंतले मगे यौन जीवित अनेक समवायसी गहन लमाइंट वडाना एतरम मट विवाह सह हा बंदन हीन संबंध तीन विनात्मा कल्प्या मुखद अवंक एत कथा करोत् मट इताम सुरक्षित पौल वटपिटा वक्ति गुना मट आदरणीय सह पी एखीटे हई ये इतिहासे मगे मवगे सह पियागे विवाह जीवित इतरम सुंदर कक्ने ඒ තුල මට විවාහ කියන දේ සම්බන්ධ මුලපටන් තිබුණේ කිසියම් බියක් ඒ වගේම චකිතයක් නමුත් ඊට එහා ලෝකයක් තියනවා කියන විශ්වාසය මට තිබුණා දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට ඉරුනුරුවන් රෙදි දවටා සදමින් आदरे करना मे मैं हेम गुडा देवल हिता कर बैन एक अभी हितन देवल नमु मम मगे यार हित यार मुलिंग मैंने तिबुनु दे मट हरियाणा विधि तो तम मंग हितांग हे पाउल जीवित थिंग अत्र लमाइ थिंग लभिन्न पैन अर्थ पाउल जीवित थिंग मट दंगे मंग हितांग मट दंग अत्र मे एक लभिल तीनवा
මට කරුණා කරන්නේ අයදිමි නිබඳේ මම පුස්තකාලෙට එද්දිත් ඔයාර ලොකු පොත කියවමි නේදියා මට ඕනුන එක වචනයක් හරි වත් එක්ක කතා කරන්න ඒත් මංක වචනයක් හිමින් කතා කරන්න යනකොට ඔයා ඇස් දෙක ලොකු කරගෙන මගේ දිහා බලලා මට පෙන්වන පුස්තකාලේ බිත්තියේ ගහලා තිබුණු නිශ්ශබ්දවන්න කියන බෝඩ් එක මං කියන්න හදපු හැම දෙයක්ම पुंछ कोल का लगे लिए ला वहाँ के पोतो उड़ीं तेले यान न गया एक ना हरी इट मात कने मुनाय हुआ थी केले लोग पोते हम मात क्या ने मुनाय देह हुई केले मुनाय हरी हाँ देती मांगे के तत्थारी याना उत्तर या दिन न देती मांगे ताने मामा සරසවියේ අධ්‍යාපනයේ ලද අවධියේදී පවා නිසඳස් කවි ලියන නිසඳස් ග්‍රන්ථ දෙකක් මුද්‍රණයේදී දක්වපු ඒ කලාත්මක අදහස් එක්ක බැඳිච්ච අදහස් මාතුල තිබුණා. ඉතින් ඒ තුලින් අපි කවදාවත්ම වචනෙට පෙරලා දේවල් බොහොම ඍජුව අහන ක්‍රමවේදයකට වඩා අපි අපේ අදහස් පුංචි කොළ කෑලි වල සටහන් කළ හුවමාරු කරගන්න වගේම ඇතැම් විට අපි කැමති පොත්පත් එහෙම නැත්නම් සිනමා කැසට් පට එකිනෙකා වෙත හුවමාරු කරගෙන අපි අදහස් ඒ ඔස්සේ සංනිවේදනය කරපු මතකයක් මට තියෙන්නේ. ඒ ඇරෙන්න අහවල් දේ කියලා අපි ඍජුව කියන්නේ වචනෙන් පෙරලා ඔහුගෙන් ලබා ගන්නට හෝ ඔහු මගින් ලබා ගන්නට වෑයම් කරපු මතකයක් නැහැ. සුසුමක උනුසුම නොම ගිනි හදකට සුසුම උනේ ඔබයි කඳුලක සිසිලස නොහඟුණු නිතකට කඳුලක උනේ ඔබයි එයත් කලුතර ඉතින් කොහොම හරි මේ ඒ කියන්නේ ආ මගේ අපේ ප්‍රසංගයක් බලන්න ඇවිල්ලා ඇහැට ඇහක් වගේ අපි දෙන්න මොන ගැවුණා ඉතින් ආපහු අහන්න දෙයක් තිබ්බේ නැහැ මං හිතන්නේ කෙලින්ම කෙලින්ම පටන් ගත්ත ආදරය කරන්න අපි පියපර සිතුවිලි මුතු අමුණයි සවනට සැනසිලි හඬ මුමුණයි කැළඹෙන මේ ලෝකයේ සානය ඔබ පමණයි ගෙදර ගිහින් හිතේ තිබුණු සැහැල්ලුවට ජනල් පියම්පත් දෙක ඇරලා දාලා ගිටාරයක් අරගෙන මිල්ටන් මල්වාරච්චිගේ ආදර ගීතයක් කිව්ව ගිටාරේ ගායමි එතකොට දොරෙද ඇත් කරගෙන ලොකු අක්ක මගේ දිහා බලලා සමච්චලයට වගේ මට හිනා වෙනවා ඒත් මම දැක්කා බහිනේ ඉර ළඟ ඉඳන් ඔයා මගේ දිහා බලාගෙන හිනා වෙනවා ජෝතිපාල මහත්මයා ගායනා කරපු බොහෝ ගීත ආදර ගීත අපිට ඒවා තමයි අපි මේ මේ ආදරය කරන කාලේ දැන් වගේ නෙවෙයි තාක්ෂණික මෙවලම් නැති කාලේ මේ ලියුම් ලියද්දි ලිව්වේ වැඩිපුරම ජෝතිපාල මහත්මයා ගායනා කරපු ගීත මේ ගී කාටදයි මේ ගී කාටදයි ඔබ දන්නවා ඇති සිත මගේ පිදු හැටි සිහිවේ නොනවති සිතු පැතු අන්දම රැදිවා අමුතු මලුවක් මවා මට මාමතක වූවා සිහිය පැන දිවා බලාපොරොත්තු වේ කඩතිර ඉරා පාළුව විඳ දරා ඉවසමි
මට මතකයි අපි සරසවි සිසුන්ව හිටපු අවදියේ ජනප්‍රිය වෙච්ච ගීතයක් තිබුණා එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කළ මේ ඉර හඳ යට හමු වී අද උඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මට හොරා ජීවන මහ මඟ සතන් වැඩි ඇත නාඳුනනා තෙම්බතුන් වෙලා මේ ගීතය තුළ ප්‍රේමයේ වගේම ප්‍රේමයේ ශෝකී හැඟීමකුත් ගැබ් වෙලා තිබුණා කුමක් හෝ හේතුවකට ඒ ගීතයට මාත් හෝ දෙදෙනාම ප්‍රිය කරා මට තාම මතකයි අපේ ප්‍රේමය නිමා වුවාට පසු ඒ කියන්නේ ඔහු දේශපාලන නායකයෙකු හැටියට පූර්ණ කාලීනව තමන්ගේ ව්‍යාපාරයට කැප වෙන්න තීරණය කරන් පස්සේ අපි ප්‍රේමයට නැවතීමේ තිත තියන ඔහු තීරණය කරා ඒ මොහොතේ මට මතකයි මම අවසාන වතාවට ඔහුට ලියලයපු ලිපියේ ඒ ගීතේ පදවැල මා ලියා යවූ හැටි මට තාම මතකයි දැන් හඳුනාගත් කාලේ ඉඳලා ලබඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා මම හැම කෙනෙක්ගේම සින්දු ගාන කරා නමුත් මම මිල්ටන් මල්ලවආරච්චිගේ මම ගීතවලට ගොඩක් ඇල්මක් දැක්කවා ඒකෙන් මගේ කටේ නිතරම තිබිච්ච සින්දුවක් තමයි අර තීන මල්ලවආරච්චිගේ අර තීන කද්ද සඳ උතුරා ගංගාවේ කියලා තියෙන ගීතයක් තියෙන මම ඒ ගීතයට හරි ආසයි. ඒ කියන්නේ මම දැනුත් ඒ ගීතයට ඇත්තටම ප්‍රිය කරනවා. ඒ කියන්නේ මට මේ ඇත්තටම හිතනවා ඒ ගීතේ මට බැඳිච්ච ගීතයක්ද දන්නේ නැහැ කියලා. මම ගොඩක් බොක්ස් ගිටාර එක එහෙම අරගෙන ගොඩක් මගේ රසික කොහේ හරි සෙට් වුණාන් පස්සේ මම ඒ ගීතේ ගායනය කළා. මට ඒ අවස්ථාවේදී මට ලොකු මේ අත්ප්‍රතිචාරයක් ලැබිලා තිනවා ඒ දවස්වල. ඒ කියන්නේ සමහරක් ගැන කියනවා මට ඒ ගීතය අහලා මට ගොඩක් ඒ කියන්නේ ඔය මම දන්න හොඳ කලාකරුවෝ මට කියලා තිනවා ඒ කැසට් එකක් නිර්මාණය කරන්න ඒ හඳ එහෙම මට කියලා තිනවා. ඉතින් මම ඒ ගීතයට හරි ආසයි මල්ආරච්චි අයියගේ. උයන්නකු පිරි පිපි මල් පද පරවලා විහඟුන් ගයූ ගීවල් අද නැති වෙලා උයන්නක් පිරි පිපි මල් පද පරවලා විහඟුන් ගයූ ගීවල් අද නැති වෙලා දවසක් ඔයා මාව එක්කන් ගියා වැඩි කවුරුත් සෙනඟ නැති කඩේකට මං ආව ඇයිවා මාව මෙතෙන්ට එක්කන් ආවේ කියලා එදා ඔයා මගේ දිහා බලාගෙන හොඳටම hina වුණා hina වෙලා දැන් සද්ද නොකර ඉන්න කියලා කිව්වා මම නිශ්ශබ්ද විලියම් වෙලා ඔයා මොකද්ද කරන්න යන්නේ කියලා බලාගෙන හිටියා මේක මගෙන් ඔයාට පුංචි තෑග්ගක් එහෙම කියලා ඔයා පුංචි නෝට් පොතක් මගේ අත උඩින් තියලා ඊට පස්සේ ඔයා මට කියනවා ආයේ ඔයා හැමදාම මං ගැන මෙන්න මේ පොතේ ලියන්න ඕනේ කියලා ඒ කාලේ තිබිච්ච ඔය පිත්තල වලල්ලක් මේ ලේන්සුවක් පැන්සලක් පොතක් පසුකාලීනව සාහිත්‍ය නැඹුරු වෙච්ච කාලේ හිම ගොඩක් ඔය කියවන්න කෙල්ලන්ගෙන් ලැබුණු පොත්පත් තියෙනවා ඒවා තාම තියෙනවා ටැගි හම්බ වෙච්ච පොත්පත් ඉතින් ඒවා හරි වටිනවා යමක් අධ්‍යයනය කරන්න පුළුවන් පොත්පත් ලැබිච්ච ඒවා ඒවා තමයි යුෂබ් නමී पहले नहीं थी चांदनी चांद वो भरमा गया तुझको देखा तो शर्मा गया वो चुराने लगा है
ඇත්තටම මම ඔහුට දීපු තෑගි වලට වඩා ඔහු මට දීපු පොත්පත් ප්‍රමාණය අසීමිතයි මට මතකයි ඔහු මුලින්ම මට තිලින කළේ ගුරු ගීතය කියන රුසියානු අපි අදටත් ප්‍රිය කරන නවකතාව ඒ පොත තාමත් මේ මෑතක් වෙනතුරුත් මගේ පොත් රාක්කයේ තුල තිබුණා නමුත් ඒක අවාසනාවකට මේ මෑතකදී ඒක නොවැළක්විය හැකි හේතුවක් හින්දා මට ඒ පොත හිමි මට තෑග්ගක් න ලැබුණේ නෑ මේ මම දුන්නේ නෑ තෑග්ගක් මට මතකයි මේ මම මුලින්ම ඒ කියන්නේ මම දැන් කතා කරන්නේ මගේ වයිට ඒ කියන්නේ සුද්දම්ම කියලා කතා කරන්නේ මේ මම යාට ඇත්තටම ඒ කියන්නේ එයා කැමති ගවුන් දෙකක් අරන් දුන්නා ඒ කියන්නේ ලස්සන ගවුන් දෙකක් අරන් දුන්නා එයාගෙන් අහලා ඒ කියන්නේ පන්ති යනවනේ යා ඒ දවස්වල ඒ කියන්නේ ටෙක්නිකල් එකේ ඉගෙන ගත්තා ඒ කලුතර මේ ඉතින් අර එයාටත් ඒක වටින නිසා ඉතින් මම යාට ලස්සන ගවුන් දෙකක් අරන් දුන්නා වැස්සලු බහැඩල් माहिमिहिमिन ते मन वैसनु बहडली माहिमिहिमिन ते मन දවසක් මං ගෙදර යනකොට මගේ මේසෙ උඩ ලියුමක් මං හොඳටම ගැස්සුණා ඒ ලියුමේ කවරේ කවුරු හරි කඩලා තිබුණා ඒ කියන්නේ ලියුම කවුරු හරි කියවලා තියෙනවා මං ඒ ලියුමේ අකුරු දෙහා බැලුවා ඒක වා ලියලා තිබුණේ මට ඔයාගේ ඇස් කියවන්න පුළුවන් මට ඔයාගේ හදවත කියවන්න පුළුවන් ඔයා තවත් ආදරයක බැඳිලා ඉන්නේ. ඒ වගේම විඳවීමක්. හිත යටින් ලියලා තිබුණා පියද්‍රා ගඟබඩේ ඉඳ මම වැළපුණිමි කියලා. දැනුණ සතුටට මම මගේ පපුවේ අත තියාගත්තා. ලියුම ඉතින් අවශ්‍ය කරන කරුණු කාරණා ටික ලියනවා. මේ අපි දෙන්නට අදාළ ඒ ලියද්දී අවශ්‍ය කරන තැනට තමයි ඔය ගීතය संदेहिलपति मलहि कटुती उपमाने ससंदन्नी उबिनम आदरे ඉතින් ඔවා හැම ඉතින් ලේලා යවුවාම ඉතින් එන උත්තරෙත් ඔය ගීත කැලීම තමයි ලියුම ඇතුලේ තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ සින්දු වල කොටස් මට එකක් හොඳින් මතකයි ඒ තමයි මම ලේඛනයට යොමු වුණේ මට ලේඛන හැකියාවක් තියෙන විත්ති මම තීරුම් ගත්තේ ඇත්තටම මේ ලිපි ලිවීම හරහා මොකද මම හුඟක් දුරට මගේ හිත ඇතුලේ තෙරපෙන අදහස් දිගින් දිගටම කිසියම් වූ කාව්‍යමය ස්වරූපයකින් ලිවීමේ පුරුද්දක් මට තිබුණා නිසඳස් හරහා හෝ එහෙම නැත්නම් දිගු රචනා හැටියට දින පුරුද්දක් මට තිබුණා ඉතින් ඒ ඒ හැකියාව වැඩි දියුණු වෙලා තමයි පසු කාලීනව මගේම සියලුම නිර්මාණයන්හි පිටපත් එහෙම නැත්නම් තිර නාටක මා විසින්ම රචනා කිරීම ආරම්භ කරේ. ඇතර මම මුලින්ම මට ලේඛන හැකියාවක් ඇති බව අත්දැකීමෙන් අවබෝධ කරගත්තේ මේ ලිපි ලිවීම හරහායි. ඒක හින්දා මට ඒක ඉතාම වැදගත්. ඇත්තටම ලියුම් ලියන්න ඒ කියන්නේ මේ අවස්ථාවක් ලැබුණ නැහැ. හැබැයි ලියුම් ලියන්න මොකද ඒ කියන්නේ දැන් गिदर मम यान विनोने लिवन लियन दिन अत्र मगे दंगे गोलंगे अय्यम ताम तभी साहुदर आश्रय करना
मट थिंग एम अरे लिव मकिंग दिन वाड़ा मट पास लिव लिया तपाल कल्लाटा वाड़ा वेगे मैं मट मन मार आवश्यकता ඊට පස්සේ සේරම ඉවර වුණා. අපේ ගෙදරින් මාව ජොබ් එකකට කොළඹ එව්වා. ඔයාව මුණ ගැහෙන්න තිබුණු අන්තිම ඉඩත් අන්තිම මොහොතේදී මට නැතිව ගියා. මං කොළඹ එන්න නුවරින් කෝච්චියට නැගලා හොඳටම ඇඬුවා. මට හිතුණා ඔයා මං වෙනුවෙන් බලන් ඉන්නවා ඇති කියලා. අඬලා තියෙන. අඬලා තියෙන, අඬලා තියෙන. අඬන්න වෙන දේවල් වුණාම අඬලා තියෙන. මම හිතන්නේ අඬපු නැති කෙනෙක් නැතු ඇති මේ ලෝකේ. නමුත් මම සාමාන්‍යයෙන් එහෙම කඳුළු සල්න පෙම්වතියක් නෙමෙයි. මම චුට්ටක් හිතෙන් බොහොම දැඩි බොහොම يعني හුඟක් දුරට දේවල් මම හිතේ දරාගෙන ඉන්න ආත්ම ශක්තියක් ඇති කෙනෙක්. ඔහු මගෙන් අවසාන වතාවට වෙන් වෙනවා කියන සංඥාව දුන්න මොහොතේවත් මට මතකයි මම කඳුළු සැලුවේ නෑ. නමුත් අපි අතර ඇතිවෙච්ච සුළුසුළු අමනාපකම් ඉදිරි ඇතැම් විට කඳුළු සලන්නට ඇති මට ඒ පිළිබඳ නිරවුල් මතකයක් නැහැ නමුත් මම සාමාන්‍යයෙන් නම් කඳුළු සලන ආකාරයේ එහෙම يعني සුළු දෙයටත් කඳුලින් පිළිතුරු හොයන ආකාරයේ පෙම්වතියක් නෙවෙයි කුළුඳුල් සෙනෙහස ඔබගේ අඬන්න කියලා නෑ මම ගොඩක්ම මේ මෑතකදී තමයි පොඩි පොඩි අර විරහ වැඩිපුර සින්දු මගේ අතින් මගේ කටින් පිටලා තියෙන හඬ නැත්තම් මම ඒ දවස් ඉඳන්ම මම ආස කරේ යම් කිසි අවවාදයක් දෙන්න තමයි නැත්තම් ආදරෙන් ඔය මේ වෙලාව අඬන්න කරන්න මම කාටවත් කියන්නේ මං කොළඹ ආපු අලුත දේවදාස් චිත්‍රපටිය වෙන්නනවා මගේ හිතේ තිබුණු දුකත් එක්ක මම දේවදාස් හතර පහ වතාවක්ම බැලුවා ඒකෙ තිබුණු සින්දු මගේ සින්දු කියලායි මට දැනුණා හුදකලා විච්ච මම දේව් වගේද කියලාත් මට හිතුණා मं ऐहुए में दुख सिंधु इतना හරිම ජනප්‍රිය විරහ ගීතයක් තිබුණා මේ වසන්තයේ මල් පොකුරු නිලා ඔබ මා දොතට ගෙනෙන තුරා මග බලමින් මා සිටියා සොඳුරු වසන්තේ केवेन तुरा सुंदुरु वसन्ते गेवेन तुरा एवहेम मी थिंग हरीत
දැනෙනේවා ගොඩක් දැනෙන්න ගත්තාම ඉතින් ඒවා මොමුණන එක තමයි කරන්නේ ජීවිතේ වැඩිපුරම කලේ ඒක එහෙම එක විරහ ගීතයක් කියලා නම් මට මතක් කරන්න අමාරුයි මොකද ඒ විරහව මට දැනෙන්නේ නැති ඔහු මගෙන් සමුගත්තෙන් පස්සේ නමුත් මම හුඟක් ගීත වලට ප්‍රියයි ඒ වගේම මම කුඩා කාල පටන් මට හොඳින් ගීත ගායනා කළ හැකියි මගේ යෙහෙලියන් කියනවා මොකද මට තාම මතකයි මම සුජාතා විද්‍යාලයේ සහ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපන හදාරද්දී විශේෂයෙන්ම සුජාතා විද්‍යාලයේ හුඟක් වෙලාවට මගේ යෙහෙලියන් මාව විවේක කාලය තුළදී හෝ ගුරුවරියක් නොපැමිණි අවස්ථාවකදී අපේ පන්ති අසල තියෙන කියන්නේ පුංචි කුටියක් තියෙනවා එතෙන්ට අරගෙන ගිහිල්ලා මාලාවා ගීත ගායනා කරවා ගැනීමේ පුරුද්දක් තිබුණා ඉතින් ඒ හින්දා මම ගීත වලට හුඟක් ප්‍රියයි මං ගීත හරහා මගේ ජීවිතයේ තියෙන දුක සතුට කියන හැඟීම් දෙකම මුදා හරිනවා මම මේ ගීතයන්හි භාවයන්ට අනුගත වෙලා ඒ ඇරෙන මට අසවල් ගීතය කියලා සුවිශේෂව මතකයේ රඳවා ගන්න තරම් ගීතයක් මම මොහොතේ මගේ මතකෙට නැගෙන්නේ මම ඒ කියන්නේ මම කිව්වේ මට ඒ කියන්නේ ආදරෙ මෙහෙම ආදරෙන් ඉතින් අර හිතුව මම මට දැනලා තියෙනවා අර දුක දැනලා තියෙනවා කියන්නේ අර මේ මොනෝhari අර පොඩි පොඩි ඔය අකර තැබ්බි වගේ දේවල් වුණාම ඒ දවස්වල ආදරය කරන කාලේ දෙයක් අපිට කරගන්න දෙයක් දෙන්න බැරි වුණාම ඒ කියන්නේ හම්බ වෙන්න අදිසි අපිට මුණ ගැහුන්නේ නැත්තම් ඒ වෙලාවට ඉතින් මම සින්දුවක් කියලා එම අහලා නැහැ ඉතින් මොකක් හරි ට්‍රයි එකක් දෙනවා මේ කරකෝල මොනවාරි ඒ දේ වැඩේ ඒ කියන්නේ හම්බෙලා මොනවාරි දෙයක් දෙන්න හරි ඒ වගේ සඳ උතුරා ගංගාවේ සඳ උතුරා ගංගාවේ ඔබෙරුවතෝ මැවුනේ ඉගුඩ සලා යන වතුරේ ඉගුඩ පෙනී පෙනී ඇය නිදනා කුටිය කරා උරුව පැද යමි ගඟ මැද්දේ තනි ඔරුවේ අදම රැය ගෙවේ සඳ උතුරා ගංගාවේ ඔයාව මට ආයෙත් මුණ ගැහෙන්න පුළුවන් දවසකදී ඔයාව බාර ගන්න පුළුවන් විදිහේ මිනිහෙක් වගේ වෙන්න ඕනේ කියලා හිතාගෙන ගොඩාක් දේවල් මං ඉගෙන ගත්තා. පොඩි පොඩි තැන්වල වැඩ කරලා සල්ලි හොයාගත්තා. ඇත්තටම අද මම මෙතන ඉන්නව ඇත්තේ ඔයාගේ ආදරයයි මගේ ධෛර්යය නිසා වෙන්න ඇති. පළමු ආදරය නැති වෙනකොට ජීවිතයට ලබා ගත්තේ මොකද්ද? නැති වෙන දේවල් ආපහු කරන්න හොඳ නැහැයි කියන එකනේ ඔළුවට එන්නේ එකපාරට. ස්ථිරසාර දෙයක් කිරීමේ මේ පරමාර්ථයෙන් තමයි ඊට පස්සේ ආදරය කරන්න සොයන්නේ. ජීවිත ලබා ගන්න එක ඇත්තටම ඇයි නොලැබෙන දෙයක් කරන්නේ කියන එක. එහෙම නැත්තම් මේ ආදරය කියන එක හරි හරිම මේ මතයි මේක දෙන එක ගන්න එකක් නෙවෙයි ආදරය ගැන මේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර අර විලාසිනේකගේ ප්‍රේමයේ ලස්සනට ලියලා තියෙනවා ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි ඉතින් ආදරය දුන්නහම ඒක ගන්න කෙනා ඊළඟ තමයි ඒක
ඒක ගන්නවද නැද්ද කියන එක තියෙනවා. ආදරය ලැබෙන්න පුළුවන් ඕනම විදිහකට. අපි තීරණය කරා ගන්න ඕනේ, අපි කල්පනා කරන්න ඕනේ මේක ලැබෙන්නේ ආදරයමද කියලා. ප්‍රථම ආදර අත්දැකීමත් එක්කම ජීවිතේට ලැබුණේ මං අර කලින් කතා කරා වගේ විවාහය කියන පොදු සංස්ථාව තුළින් ගැහැණියෙක් මිනිහෙක් එක්කරන ඒ බැඳීම. ඒක එක්තරා අන්දමක මානව අත්දැකීමක් ගැඹුරු. ඒ අත්දැකීමට පෙරාතුව අපි එකිනෙකා කෙරෙහි ඇති කරගන්නා වූ පහන් හැඟීම, අවබෝධය, ගෞරවය, ඉවසීම ආදී හුඟා ගුණාංග මං හිතන්නේ මට පුරුදු කරා. මොකද ඔහු ඇත්ත වශයෙන්ම තවත් එක සාම්ප්‍රදායික තරුණයෙකු වුණේ නැහැ. ඔහු බොහොම බුද්ධිමත්, තමා අවට තියෙන පරිසරයේ තියෙන බහුතරයක් දේවල් කෙරෙහි දැඩි සංවේදීත්වයකින් යුතු කලාත්මක අදහස් වලින් හෙබි, ඉතාම තමන්ගේ වයසටත් වඩා පරිණත අවබෝධයකින් හෙබි තරුණයෙකු හිටියේ. අතරම ඔහු මට මුණ ගැහෙනකොට ඔහුට අවුරුදු 19යි. නමුත් අවුරුදු 19ක තරුණයෙකුට වඩා මං හිතන්නේ ඊට වසර ගණනාවකට වැඩි අත්දැකීම් ඇති මිනිසෙකුගේ ගුණගරුක භාවයත් මානව හැඟීමුත් මා ඔහු තුළින් දුටුවා. මගේ ජීවිතේ සතුටු වෙන්න මට දේවල් ලැබිලා තියෙනවා. ඔයාට මගේ හදවත කියවන්න පුළුවන්. ඔයා දන්නවා මං ඔයාට ආදරය කරනවා කියලා. හැම තප්පරයකදීම වැඩි වෙන ආදරයකින් ඔයාට ආදරය කරනවා කියලා. අපි මේ ලෝකේ දැනගත්ත එකට මේ ලෝකේ අපි ඉතිරි වෙලා ඉන්නෙත් එකට. ඒක ඔයාටත් මටත් ඕන වුණත් නැතත් මගේ ජීවිතේ හැමදාකම ඔයා මගේ ඉදිරියේ ඉඳලා තියෙනවා. තට්ටු ඇවිල්ලා ඔබ ඔහි යනවා කොහොම කීවත් නවත්තන්නට බෑ. ප්‍රේම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ. මම හුදකලාවෙම වැළපුණේ ඔයා එක නොදැන නොදැක සිනාවෙන් පිරුණු ජීවිතයක් ගත කරන බවත් මම දන්නවා. දැන් හිතන ඇති මම මේ ජීවිතයට ඊර්ෂ්‍යා කරන ඇති කියලා. මට හැමදාමත් ඕන උනේ මගේ දුක ඔයාට කරදරයක් නොවේවා කියලා ජීවත් වෙන්න. ඔයාට මතකද පියද්‍රා ගඟබඩේ ඉඳන් මම වැළපුණු පොතේ ඔයා පැන්සලින් ඉරි ගහලා මට පෙන්නපු මේ ටික? ඒක මෙන්න මේ පොතේ තියෙනවා. මම ආදරය කරපු පළවෙනි කෙනා එයා. මම කීවෙමි ඒ ප්‍රමාණවත්ද? අර ඈත පෙනෙන කඳුමුදුන් ඔයාට පේනවද? මගේ ජීවිතේ පළවෙනි ආදරේ ඒ කඳුමුදුන් වලදී මිය ගියා. ඒත් ඔයා වෙන කෙනෙක්ව හොයාගත්තනේ. ඌ මං හොයාගත්තා. ඒ වගේම ආයෙත් මට සතුට ලැබුණා. ඉරණම පුදුමාකාරයි. ඇත්තෙන්ම ඒගොල්ලන්ගේ ජීවිතවල පළවෙනි ආදරයක විවාහ වුණු කිසි කෙනෙක් මම දන්නේ නැති තරම්. එහෙම හම්බ වුණත් ඒ අය කිව්වේ මොකක් හරි වැදගත් දෙයක් ඒගොල්ලන්ට අහිමි වුණා. ඒගොල්ලෝ අත්විඳින්න තිබුණු ඔක්කොම ඒගොල්ලෝ විඳින්නේ නැහැ කියලායි. එදා ඒ ගැන ඔයත් මාත් ආයෙමත් කල්පනා කරා.
සමායට අද මේක දිහා බලාගෙන ඉන්න අනිත් අයත් තම තමන්ගේ ජීවිතවල අතීතයට එබිලා ආයෙත් අතීතය ගැන කල්පනා කරා. ජීවිතයක නිරතවුල ඔබ තුරුලද ලංගුදා නොතේවි හින තනිය හනි මතක සුලං රොදක ඉති එන්න මා සොයා එන්න මා සොයා. එහෙමනම් මං දැන් යනවා. හැමදාමත් කියනවා වගේ සිහින කියන්නේ වැඩ කරන එක. ගිහින් එන්න. ආයෙමත් ආදරේ.